සෞඛ්‍ය සේවකයන් ලෙස අපේ පරම යුතුකමක් වෙනවා. ඒ සඳහා දැනුවත් කිරීමේ ප්‍රධාන අරමුණෙන් තමයි අද මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ. ලංකාවේ මිනිසුන්ගෙන් එක ඇස් දෙකක් මේ අනතුරු සමයේ අන්ධභාවයට පත් වෙනවා නම් මං හිතන්නේ ජනගහනය තුල බලලා අපිට ඒක අරම වශයෙන් සලකන්න බැහැ. මොකද ඒ පුද්ගලයාට තියෙන ඇස් දෙකක් නිසා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අපි පසුගිය වසර කිහිපයක සිට මේව දැනුවත් කිරීම නිසා දැන් රෝහල්ගත උත්සව සමය තුල සිදුවෙන අක්ෂි අනතුරු නිසා රෝහල්ගත වනසෝ ප්‍රතිකාර ලබන පිරිස ඉතාම විශාල ලෙස අවම වෙලා තියෙනවා. එහි ගෞරවය මාධ්‍ය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ලෙස ඔබ සැමට පුද කරනවා. ඒ වගේම මෙම අවස්ථාවේදී අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන දිනය නමුත් තමන් යුතුකමක් ලෙස සලකලා සෞඛ්‍ය ලේකම්තුමා ඒ වටිනා කාලයෙන් විදක් මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සඳහා වැය කරන්න කටයුතු කිරීම ඉතාමත්ම ප්‍රශංසනීය සහ අප සැමගේ ගෞරවයට පත් කරනවා. සෞඛ්‍ය ලේකම්තුමාව මෙම අවස්ථාවේදී ඉක්මනින්ම මෙම ස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කරා ලැබිය යුතු නිසා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර තින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහී පාලවත්තුනි ඔබටයි මේ ගෞරවනීය ආරාධනය මාධ්‍ය සම්මන්ත්‍රණය යෙදීම සඳහා. සුබ උදෑසනක් සියලු දෙනාටම. සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම අපේ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂතුමා, විසන් වෛද්‍යවරුන් ප්‍රමුඛ සියලුම දෙනාගේ අවසරයි. ඒ වගේ විශේෂයෙන් මේ අපේ දානපති මෑණියන් වරු දෙන්නෙකුත් ඉන්නවා මෙතන. බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ සියලු දෙනා පිළිගන්නවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය සම්මන්ත්‍රණය සූදානම් කරේ සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග අපි ගන්නවා රතිඥා සහ විවිධ ගිනි කෙලි භාණ්ඩ භාවිතය ඉතාමත්ම ඉහළ යනවා. ඒ නිසා සෑම අවුරුද්දකම අවුරුද්ද පටන් ගන්නෙම සමහරු තුවාල් කරගෙන නොයෙකුත් හදිස්සි අනතුරු වලට භාජනය වෙලා පෞගිය කාල වකවානුව තුළ අපි දැක්කා අවුරුදු කාලේ හදිස්සි අනතුරු සිද්ධ වෙලා හදිස්සි අනතුරු අංශයට ජාතික රෝහලේ අනිකුත් රෝහල් වලට ඇතුළු වී වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ හදිස්සි අනතුරු වලින් 46%ක් පමණ අත්වලට ඇඟිලි වලට තමයි සිද්ධ වෙන්නේ. මොකද මේ රතිඥා සහ ගිනිකෙලි භාවිතය නිසා. ඒ වගේම 17%ක් පමණ ඇස්වලට 17%ක් පමණ අනතුරු වලින් ඉස අවට ප්‍රදේශයේ. ඉතින් ඇස්වලට තියෙන බලපෑම ගැන කිව්වා සමහර වෙලාවට ඇස් අන්ධ භාවයට පත් වෙනවා. ඒ වගේම සමහර දරුවන්ගේ ඇඟිලි දුවාල වෙලා ඇඟිලි කැඩලා වෙන් වෙලා අර සාමාන්‍ය ආකාරයට ඉදිනදා වැඩ කර ගන්නත් බැරුව යනවා. ඒ නිසා මම හිතන්නේ මේ ගැන අපි අවධානය කරන්න ඕනේ. නව අවුරුද්දේ අපි සිළු දෙනාම උනන්දු වෙන්න ඕනේ මේ ගිනිකෙලි භාවිතය, රතිඥා භාවිතය අවම කිරීමට. ඒ වගේම යම් ආකාරයක හිම කරනවා නම් කුඩා ළමුන් නෙමෙයි හිතන්නේ මේ පිළිබඳව වැඩිහිටියන් සම්බන්ධ වෙලා ඒ කටයුතු කරන්න අපි නම් අවවාද කරන්න පුළුවන් තරම් මේ භාවිතය අවම කරන්න කියලා. ඒ හරහා සිද්ධ වෙන අක්ෂි ආබාධ, හදිස්සි අනතුරු, අත්වලට සිදුවෙන ආබාධ අඩු කර